නත්තලට කලින් නත්තල් දෙන පිලිස් මාලේපය ඕඩර් කරන්න ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම සුළු භෝගංශය ලැබෙන 2021 වසරේ කියන්නේ මේ වසරේ 2020 වසරේදී අපේ සමස්ත අපනයන ආදායම මේ කුරුඳු ගම්බිර සැතුළු සුළු අපනයන භෝගංශයේ රුපියල් බිලියන 72යි මේ වසරේ සැප්තැම්බර් අවසානයේ වෙනකොටම අපි රුපියල් බිලියන 72ක් උපයලා තියෙනවා ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් අපිට මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම ලැබෙනවා ඒතකොට අද මේ පොහොර ප්‍රශ්නෙත් එක්ක මේ කාබනික කියන මායා තත්ත්වෙට ගිය නිසා අද මේ සම්පූර්ණයෙන්ම තේබගා කරුවන් ඉදලා නෙවෙයි සුළු අපනයන භෝග කරුවනුත් ඉතාමත් Bodi ඉදිරිපත් කරපු 53 අවුරුද්දක් පාර්ලිමේන්තුව වටකල්ලා හිටියා ඉන්දියාවේ. ඒ 53 ඉල්ලාස් කරගෙන ජනතාවගේ සභාව ඉල්ලුවා. මේ හා සම්බන්ධයෙන් නම්‍යශීලීවියුතු ස්ථානවලදී නම්‍යශීලීවෙන්ට ආණ්ඩුව කටයුතු කරන. හැබැයි වැවිලි කර්මාන්ත අමාත්‍යංශ යටතේ තිබිච්ච ආජ්‍ය වැවිලි සංස්ථාවේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නිෂ්පාදන ඵලදායිතාවයේ කිසි කටයුතු සිද්ධ වෙච්ච ආකාරය ගැන මම එතුමාට කියන්නම්. මොකද එතුමාට මගේ ගෞරවයක් තියෙන නිසා මම විශ්වවිද්‍යාලයට එක්කන්ගේ තෙතුමා. තාත්තා තෙල් පෝලිමි, අම්මා ගෑස් පෝලිමි, දුව කිරිපිටි පෝලිමි, පුතා පාස්පෝර්ට් පෝලිමි. අපේ අපනයන ආදායම වර්ධනය වෙනවට සාපේක්ෂව ආනයන වියදම වර්ධනය වීම ඊට වඩා වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම අපිට ප්‍රධාන ආදාය මාර්ගය බවට පත් වුණු විදේශගත ශ්‍රමිකයන්ගේ ලැබීම් 2020 හා සංසන්දනය කරලා බලනකොට ජූලි මාසයේ මිලියන 249කින් අඩු වී තිබෙනවා ඩොලර්. අපි ඩොලර් බිලියන 15ක් අවශ්‍ය වී තිබෙනවා. මේ උපයා ගන්නේ කොහොමද? මුදල් අමාත්‍යවරයා වැදගත් කරුණක් ඉදිරිපත් කරනවා. ඒක අපි ස්තුතිවන්ත වෙනවා. දැනට මේ ඉදිරිපත් කර තිබෙන වැය ශීර්ෂ වලට අමතරව කිසිදු වැය ශීර්ෂයක් පරිපූර්ණ ඇස්තමේන්තු ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව. ඔබතුමා කෝටි 220,000ක් ආදායමක් අපේක්ෂා කරනවා. ඔබට මේ පාර්ලිමේන්තුවට සහතිකයක් දෙන්න පුළුවන්ද? ඒ ආදායම ලැබෙවි කියලා. මම ඉතාමත් සහතික වශයෙන් කියනවා. තමුන්නාන්සේ පරිපූර්ණ ඇස්තමේන්තු ඉදිරිපත් නොකරාට තමුන්නාන්සේ මේ පාර්ලිමේන්තුවට සහතික වශයෙන් ණය සීමා වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනවා. ඔබද හරිද මමද හරිද කියලා බලමු. ඔබ ලබන අවුරුද්ද අපේක්ෂා කරනවා. බිලියන 19ක අපනයන ආදායම. මේ අවුරුද්ද 11.9යි තිබෙන්නේ. ඒක 19 දක්වා වැඩි කරන ඔබ විශ්වකර්මී. මේ අයවැය ලේඛන රටේ ජනතාව මේ මොහොතේ මුහුණ දී තිබෙන කෙටි කාලන ගැටලුවට කිසිදු විසඳුමක් නැහැ. අපේ රට මුහුණ දී තිබෙන දිගු කාලන ආර්ථික අර්බුදයන් ගැනීම සඳහා දැක්මක් හෝ සලස්මක් නැහැ. මම ස්තුතිවන්ත වෙන මුදල් අමාත්‍යවරයාට පළමිනි වතාවට මා හිතන්නේ එක් දූෂිත ගනුදෙනුවක රුපියල් බිලියන 8.5 කෝටි 850ක් රඳවාගෙන තිබෙනවා. ඒ මහ භාණ්ඩාගාරයට බැර කිරීම සඳහා යෝජනාවක් ගෙන. බොහොම හොඳයි. පර්පචුවල් සමාගම අයතාලේ උපයන ලද මුදල්. හැබැයි එතුමාට අමතක වෙනවා පැන්ඩෝරා පේපර්ස්. ඇය ඥාති දියණිය නිසාද මා දන්නේ නිරුපම රාජපක්ෂ. එතන තියෙන කෝටි 3500. කො ඒ ධනය පිළිබඳ තමුන්වාන්සේගේ ස්ථාවරය. ඒ වගේම තමුන්වාන්සේ දන්නවා ලන්ඩන් වල එළිදරව් වුණා විශාල ගනුදෙනුව. එයාබස් මිලදී ගැනීම 2014 වසරේදී. හැබැයි තමුන්වාන්සේ ඒ යෝජනාව කරන්නේ නැහැ. කොරෝනා වසංගත තත්ත්වය කියලා කියන ඉතාමත් නීරස පොදු ජනතාව මුහුණ දීපු ප්‍රශ්නය. එවැනි සමාජ ව්‍යසනයක් වෙලාවේදී ඇන්ටිජන් කිට් මිලදී ගැනීමදී හෝටල් නිරෝධායනදී වංචාවන් සිදු වුණේ නැද්ද? මහා ජනතාව තමගේ ජීවිතය පිළිබඳ අනියත බියකින් ඉන්න වෙලාවක ඒකෙනුත් හොරකම් කරන්න පුළුවන් දූෂණය කරන්න පුළුවන් මානසිකත්වයක් තියෙන මිනිස්සු මේ රට හදයිද? මම අහන්නේ ඉතරයි. මේ පොහොර පිළිබඳ ගනු ලැබු තීන්දුව විද්‍යාත්මක ඔප්පු කොට තිබෙනවා. ඒ අසාර්ථකම තීන්දුවක් කියලා තන ඒත් කිසිවක් අහන්නේ නැ කෙනේ උම්මතු මනසක් චීනෙන් පොහොර ගෙනාවා. චීන රජයට දොස් කියමින් පළක් නැ. ඔවුන් කියන්නේ සාධාරණ ප්‍රශ්නයක් මොකද ඔවුන් කියන්නේ? ඔවුන් කියන්නේ අපිට නායවර ලිපි නිකුත් කරා, අපිට බහණ්ඩ ඇනුම් කරා, අපි නැව පිටත් වුණා. ඔයගොල්ලෝ එල්සි ඕපන් කරලා තිබෙන්නේ අපේ නැව අවසල්ලි දීපන්. සල්ලි දෙනකන් යන්නේ නේ. හැබැයි කවුද මෙතන මේ ගනුදෙනු කරේ? මහින්දානන්ද අලුත්ගේ මන්ත්‍රීවරයා පහුගිය දවස්වල පොහොර පිළිබඳ බදාගෙන කතා කරා. සතියකින් නම් කියනවා පොහොරම ගෙනවේ සසේන්ද්‍රගේ කියනවා. මා දන්නේ ඒක ඇතුලේ තියෙන කුමක්ද කියලා. නැනෝ යූරියා ආනයනය කරන මිලිලීටර 500ක් ගෙනත් තිබෙන රුපියල් 2550ට. නා හතර ගුණයකට අධික මිල කරගෙනත් තිබෙනවා. තීරණය ගන්න සඳුදරය කැබිනට් මණ්ඩලෙ. සඳුදා දවල් වෙනකොට සල්ලි මාරු කරලා ඉවරයි. දුප්පතාගේ හිතවත් එක්ක ආවා. විහාර මහදේවිය ආවා. දුටු ගැමුණු ආවා. පොළොන්නරුවේ ගැමියා ආවා. ආසියාවේ ලොකුම මොළේ ආවා. වැඩ කරන විරුව ආවා. එන්න පුළුවන් හැම වර්ගෙම ඉන්ද්‍රජාලිකයෝ ආවනි. මොකද්ද රටක් අත්පත් වෙලා තිබෙන්නේ?